नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से सुगत तथागत वरधर्म चक्रवर्ती स्वामी वे भाग्यवतो अरहतो सम्मा संबुद्ध जानन् मान्सेट मागे नमस्कार वेवा साधु साधु साधु। සද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි අදත් සදහම් දැනුමට අත්ල නැමැති ප්‍රශ්නෝත්තරයිත දහම් පොත පාදක කරගෙන යසුනේ ධර්ම සාකච්ඡා ප්‍රශ්න විසඳීම වැඩසටහන ආරම්භ කරන්න හදන්නේ ප්‍රථම වැඩසටහනත් එක්ක අද 80 වෙනි වැඩසටහන තමයි මේ සම්පාදනය වෙන්නේ විකාශනය කරන්නේ. ඉතින් පින්නතුනි මේ හොඳට මේ දහම් කරුණු මැනවින් අසාගෙන ඉස්ලාගෙන ඒ අනුව තමන්ගේ හිත සකස් කරගෙන ධර්ම මාර්ගයේ ගමන් කරලා සීල සමාධි ප්‍රඥා ගුණ පුදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කොට මේ දුක් සහිත සංසාරයෙන් කවදා හෝ එතර නිවන් දකින්නට මේ ධර්මඥානය මට මහෝපකාරී වේවා කියන උතුම් සුන්දර පවිත්‍ර පිසි තේතනාව පෙරදරි කරගෙන යෝනිසෝ මනසිකාණේ එළඹ සිට සියෙන් සත්සම්පජාණේ නාන වේති නොතු සිතකින් යුතුව ශ්‍රවණය කරත්වා කියලා මම මේ පින්නතුන්ට ඉල්ලීමක් කරනවා. හොඳයි පින්නතුනේ, මෙන්න මේ දහම් පුත් තමයි පින්නතුනේ අපි සාකච්ඡාට බඳුන් කරන්නේ. මේ හරහා තමයි ප්‍රශ්නේ විසඳන්නේ. මොකද අපි කලින් දවසේ නවත්තපු තැන ඉඳලා අද වැඩසටහන ආරම්භ කරමු කියලා. කලින් දවසේ 366 වෙනි පිටුවේ 751 වෙනි තමයි ප්‍රශ්නේ විසඳලා අවසන් කරේ. අද තියෙන්නේ 752 වෙනි පිටුවේ ඉඳලා. අපි බලමු අද ප්‍රශ්නය. පින්නතුනි, 752 360 වෙනි පිටුව. සොළොස්වන කලාවෙන් කලාවයයි කියනු ලබන බෙදීම කවරේද කියලා අහන්න. සොළොස්වන කලාවෙන් කලාවයි කියන්නේ කුමන බෙදීමක්ද? ප්‍රශ්නේ එකයි. දැන් අපි කියනෝනේ සොළොස් කලාවෙන් කලාවක් කියලා. අන්න ඒක තමයි විස්තර කරලා අහන්න ඒකේ තේරුම අදාළ කුමක්ද කියලා. අපි බලමු පිළිතුර. पुण्योपदेश दहां पोते पिलतुर अभी बला पिलतुर मेहि सोलसिं कलं सोलस्वन कलावें कलावयाय केनु ये पूजावकिन्वन कुचले सोलसकट विदा दासे एकट विदा इन एक कोट्साक नवत सोलसटक विदा दासे एक नवत दासे वराक बेदी में लबेन कोट्साक इत कोटे बेदल बेदल दासे दासे बेदल बेदल के दासे අන්තිම එකෙන් තමයි ඒ කොටස තමයි කලාවක් කියලා කියන්නේ. ඒ නිසා පින්නතුනි යමක් බෙදලා බෙදලා 16 වන වතාවටත් බෙදලා ඉතුරු වෙන කොටස තමයි සෝලසින් කලක් කියලා අදහස් කරන්නේ පාලි වචනය තුල. ඊළඟට පින්නතුනි ඒකම තවත් පිළිතුරේ කොටසක් තියෙනවා. මිනිස් ලෝව මිනිසකට ලැබිය හැකි උසස්ම සම්පත්තිය සතර මහා දීපයට අධිපති චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය. ඒ පූජාවකින් සොළොස්වන කලාවේ කලාව තරම්වකවත් නොගියයි කියන්නේ දිව්‍ය ලෝකයේ දේව සම්පත්තිය සතර කල්ලි චක්‍රවර්ති රාජ සම්පත්තිය ඉතා සුළුවන බැවිනි. තුනුරුවන් කෙරෙහි සදහයෙන් වරක් පූජා කරන්න උට එය හේතු කොට අනේක වාරේ දේවි ලෝව ඉපිද දෙවි තප වළඳන්නට ලැබෙන්නේ යයි කියලා මේ පොතේ පිළිතුරු වශයෙන් අපට සටහන් කරලා තියෙනවා. අපි නැවතත් ඒ ප්‍රශ්නයට පිළිතුර බලමු. සොළස්වන කලාවෙන් කලාවයි කියන්නේ කුමන බෙදීමක්ද? මේ සොළසින් කලා සොළස්වන කලාවෙන් කලාවයයි කියන්නේ පූජාවකින් වන කුසලය සොළසකට බෙදා 16කට ඉන් එක කොටසක් නැවත සොළසකට බෙදා මෙසේ 16න් එකක් නැවත 16 වරක් බෙදීමෙන් ලැබෙන කොටසට මිනිස්ලෝ මිනිසකුට ලැබිය හැකි උසස්ම සම්පත්තිය සතර මහා දීපයට අධිපති චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තියය. ඒ පූජාවකින් සොළස්වන කලාවෙන් කලාව තරමකවත් නොගියයි කියනුවේ දිව්‍ය ලෝකයේ දේව සම්පත්තිය සසඳන කල්ලි චක්‍රවර්ති රාජ සම්පත්තිය ඉතා සුළුවන බැවිනි. තුනුරුවන් කෙරෙහි සදහෙන් වර පූජා කරන්නහුට එය හේතු කොටගෙන අනේක වාරේ දෙවිලෝ දෙව් ඉපිද දෙවි සැප වළඳන්නට ලැබෙන්නේ. ඒක තමයි එකට පිළිතුර. අපි දැන් බලමු 753 වෙනි ප්‍රශ්නය.
මේ කපට කල්ප 94කට පෙර සිව් 90 කපකට පෙර ලෝව පහළ වේවා දාලා වූ බුදු හිමියෝ කවරුද මේ කපට කියලා කියන්නේ තින්න මේ කල්පය කියන අදහස තමයි අපි නැවත ප්‍රශ්නේ බලමු මේ කපට කල්ප සිව් 90 කපකට පෙර ඒ කියන්නේ කල්ප 94කට පෙර ලෝව පහළ වේවා දාලා වූ බුදු හිමියෝ කවරුද පිළිතුර සිද්ධාර්ථ බුදුජානන් වහන්සේය එසේ පහළ වේවා දාලේ කල්ප 94කට පෙර ඒ උතුම් වූ බුදු හිමියෝ ලෝව පහළ වේවා දාලා සේක ඒක තමයි පිළිතුර ඊළඟට 754 ප්‍රඥා වැඩිවීමට උපකාරී වන ගුණධර්මතා තුනකි ඒවා කවරේද ප්‍රඥා වැඩිවීමට උපකාරී වන ගුණධර්මතා තුනකි ඒවා කවරේද කියලා අහනවා 108 වෙනි පිටුව දැයක් දරුවන්ට අපි දැන් මේ පොතෙන් උටාගෙන තියෙන පිළිතුර ශ්‍රද්ධාවත් සමාධියත් වීරියත් ප්‍රඥා වැඩිවීමට උපකාරී වේ එතකොට ගුණධර්ම තුනයි මොකද්ද ශ්‍රද්ධාව එකක් සමාධි එකක් වීර්ය එකක් ඒකෙන් තමයි ප්‍රඥා වැඩි වීමට උපකාර වෙලා ওই හිතයි වෙන්නේ ප්‍රඥා තමන්ගේ මනස උපදින්නේ ඊළඟට 755 දිව්‍ය මනුස්සාදීන්ට ප්‍රඥා බීජය ලැබෙන්නේ වී නමුත් තිරිසනුන්ට හා නිරිසතුන්ට නේරය කියන්නේ එය නොලැබෙන්නේය එසේනම් ඔවුන්ට ජන්මේ ලැබී ඇත්තේ කවර ඇත්තේ කවරෙක්ද ආයම ප්‍රශ්නේ දිව්‍ය මනුස්සාදීන්ට ප්‍රඥා බීජය ලැබෙන්නේ වී නමුත් තිරිසනුන්ට හා නිරිසතුන්ට එය නොලැබෙන්නේය. එසේනම් ඔවුන්ට ජන්මේ ලැබී ඇත්තේ කවරෙක්ද? පිළිතුර දෙය දරුවන්ට අපි දාන 108 වෙනි පිටුව සංඥා විඥාන හේවත් හැඟීම හා දැනීම යන දෙක පමණ. තිරිසනුන්ට තියෙන්නේ නිරිසතුන්ට මොනවයි තියෙන්නේ? සංඥාවයි විඥානයයි කියන දෙක නැත්තම් හැඟීම හා දැනීම දෙක විතරයි. ඊළඟට 756 වෙනි ප්‍රශ්නය 367 වෙනි පිටුව ප්‍රඥා බීජයවත් ඥාති ප්‍රඥාව ප්‍රතිසන්ධියත් සමග ලැබෙන්නේ පූර්ව ජන්මේ ජන්මේ කරන ලද කුසල් හේතුන්ගේ කවර විපාක වශයෙන් අපි නැවත ප්‍රශ්නය කියලා බලමු ප්‍රඥා බීජයවත් ඥාති ප්‍රඥාව ප්‍රතිසන්ධියත් සමගම ලැබෙන්නේ පූර්ව ජන්මේ කරන ලද කුසල් හේතුන්ගේ කවර විපාක වශයෙන්ද පිළිතුර උටාගෙන තියෙන 108 වෙනි පිටුව දැයි දරුවන්ට අභිධර්මයේ කියන බලමු පිළිතුර පූර්ව ජන්මයේ ඒ කියන්නේ පිරාත්මේ දහම් ඇසීම නිර්වද්‍ය විද්‍යායි ගැනීම යෝනිසෝ මනසිකාරය ධර්මයේ මෙනෙහි කිරීම පඬිත් සත්පුරුෂ ආශ්‍රය අනාදී කුසල් හේතුන්ගේ විපාක වශයෙන් ලැබෙන තිහෙතික ප්‍රතිසන්දික වූ සත්‍යාටම එය ලැබෙන්නේ අර පෙර කරපු කුසල් තියෙන්න ඕන පෙර බණ අහලා තියෙන්න ඕන නිවැරදි විද්‍යාව ඉගෙන ගන්න ඕන ඒ වගේ විවෘංශි මානසික කාර්යයන් සිටිය තියෙන්න ඕන නිරන්තරයෙන්ම ධර්මයේ මෙහෙය කරන්න ඕන පාණ්ඩිත සත්පුරුෂ ආශ්‍රය කරන මේ ආදී කුසල් තියෙනවා නම් එයාට තේ දුක සම්පූර්ණ සත්‍යයටමයි ඒ ලැබෙන්නේ ඊළඟට 757 වෙනි ප්‍රශ්නේ යමෙකුට ශ්‍රද්ධාව වැඩි වී නුවණ මද වී නම් ඔහුට කවර තත්ත්වයක් උදා වේද නැවතත් ප්‍රශ්නේ යමෙකුට ශ්‍රද්ධාව වැඩි වී නුවණ මද වී ඔහු නම් එවැනි කෙනෙකුට කියන්නේ ශ්‍රද්ධාව වැඩි නුවණ අඩු ඔහුට කවර තත්ත්වයක් උදා වේද කියලා අහන්නේ බලන්න පිළිතුර මුද්ද ප්‍රසන්නෙක් වේ දැයි දරුවන්ට අභිධර්මයේ පොතෙන් 108 වෙනි පිටුවෙන් තමයි උත්තරේ පුරාගෙන තියෙන්නේ එයා මුද්ද ප්‍රසන්නෙක් වෙනවා මුද්ද කියන්නේ මෝඩ කියන එක මේක ඊළඟට 758 යමෙකුට නුවණ වැඩි වී ශ්‍රද්ධාව අඩු වී නම් හෙතෙම කවරකු බවට පත් වේද? 758 වෙනි ප්‍රශ්නේ අපි දැනටත් බලමු. යමෙකුට නුවණ වැඩි වී ශ්‍රද්ධාව අඩු වී නම් හෙතෙම කවරකු බවට පත් වේද? ඒකටත් 108 වෙනි පිටුව දැයි දරුවන්ට අපි දැන් පොතෙන් තමයි උටගෙන තියෙන පිළිතුර බලමු පිළිතුර. කෛරාටිකෙක් වේ, කපටිකම්මැත්තෙක් වේ. ඒ කියන්නේ නුවණ වැඩි ශ්‍රද්ධාවක්. එහෙනම් ඒ පුද්ගලයා මොකද වෙන්නේ? මහා කෛරාටිකෙක් වෙනවා, කපටියෙක් වෙනවා පිළිතුර. ඊළඟට 759 ප්‍රශ්නය 368 වෙනි පිටුව යමෙකුට සමාධිය අඩුව වීර්ය වැඩි වී නම් ඒ කුමන ආයුරකින් කියා කරයිද නැවතත් ප්‍රශ්නය 759 යමෙකුට සමාධිය අඩුව වීර්ය වැඩි වී නම් ඒ කුමන ආයුරකින් කියා කරයිද ඒත් පිළිතුර 108 වෙනි පිටුව දැයි දරුවන්ට අපි ධර්මයෙන් බලමු පිළිතුර නොසන්සුන් බවට හා උදහස් බවටද යටවේ
සමාධිය අඩු වෙලා වීර්ය වැටෙනවා කියන්නේ මොකද වෙන්නේ? බොහොම නොසන්සුන් කෙනෙක් වෙනවා. උදාහස් බවට පත් වෙන විතර ඒකයි. ඊළඟට බින්දොත් 760 වෙනි ප්‍රශ්නය 368 වෙනි පිටුව. යනකොට සමාධිය වැඩි වීර්ය අඩු වී නම් කුමක් වේද? ඒ කියන්නේ අහන්නේ කෙනෙකුට සමාධිය වැඩි වෙනවා. හැබැයි වීර්ය අඩු. එහෙම දැනත්තාට වෙන තාත්වික කුමක්ද කියලා තමයි අහන්නේ. අපි බලමු පිළිතුර 108 වෙනි පිටුව දැයි දරුවන්ට අපි දැන් පොතෙන් අරන් තියෙන කුටල ප්‍රශ්නයේ පිළිතුර බලමු පිළිතුර. හෙදම කුසීතභාවයට යටවේ. කම්මැලි බවට පත් වෙනවා. සමාධිය වැඩි වෙලා වීර්ය අඩු වුණොත් එයා බොහොම කම්මැලියක් කියලා වෙන්නේ. කුසීතභාවයට පත් වෙනවා. ඒ පුද්ගලයා. ඊළඟට 761 වෙනි ප්‍රශ්නය 368 වෙනි පිටුව නිචලස නුවණ වැඩි වීමට නම් ඉන්ද්‍රියන් කවර තත්වයක පීඩුවා ගත යුතුද? නැවතත් ප්‍රශ්නය 761 වෙනි ප්‍රශ්නය නිචලස නුවණ වැඩි වීමට නම් ඉන්ද්‍රියන් කවර තත්වයක පීඩුවා ගත යුතුද? පිළිතුර 108 වෙනි පිටුව දැයි දරුවගේ අපි දාන පොතෙන් අරන් දෙන්න. බලමු පිළිතුර. සද්ධා සමාධි වීර්යයන් ඉන්ද්‍රියන්ගේ සම තත්වය රැක ගත යුතුයි. නිසිලස නුවණ වඩා ගන්න නම් ඉන්ද්‍රිය මොන විදිහට තියා ගන්නවද? සද්ධා ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රියන් බොහොම සමාන තත්වයකින් ආරක්ෂා කර ගන්න ඕන. ඒකයි තියෙන්නේ. එතකොට තමයි නුවණ නිසිලස වැඩේ. ඊළඟට 762 වෙනි ප්‍රශ්නය 369 වෙනි පිටුව. චෛතසික දෙපඩස අන්‍ය සමාන අකුසල සෝබන වශයෙන් වෙන වෙනම වර්ග කොට පෙන්වා දෙන්න. මේ චෛතසික දෙපඩසක් තියෙනවනේ පිටින් අපේ සිතේ. ඒකේ තමයි අහන්නේ ඒ 52 බෙදන්න කියලා. කොහොමද? අන්‍ය සමාන කොටසක් වශයෙන්, අකුසල කොටසක් වශයෙන්, සෝබන වශයෙන් කොටස් තුනට බෙදලා වර්ග කරලා පෙන්වන්න කියලා කියන්නේ. අපි බලමු පිළිතුර. මේ සිත් 52 චෛතසික 52 අන්‍ය සමාන චෛතසික 13ක් වශයෙන්ද, අකුසල චෛතසික 14ක් වශයෙන්ද, ශෝබන චෛතසික 25ක් වශයෙන්ද බෙදෙන තුන් ආකාරයක. කොහොමද? අන්‍ය සමාන චෛතසික 13යි මේ 352. ඊළඟට අකුසල චෛතසික 14යි මේ 352. ශෝබන චෛතසික 25යි මේ 352. අන්න එතකොට 13යි 14යි 25යි එකතු කරාම 352 සම්පූර්ණ වෙනවා කියන එක. ඒක තමයි බෙදීම. ඊළඟට 763 වෙනි ප්‍රශ්නය 25ක් වූ ශෝබන චෛතසිකය කවර ආකාරයකින් ප්‍රභේදගත වන්නේද? නැවතත් ප්‍රශ්නය. 25ක් වූ ශෝබන චෛතසිකයන් කවර ආකාරයකින් ප්‍රභේදගත වන්නේද කියලා අහන්න. අපි බලමු මේ ශෝබන චෛතසික 25 බෙදෙන හැටි කොහොමද කියලා පින්නතුන්. මෙහෙමයි බෙදෙන්නේ. පිළිතුර ශෝබන චෛතසික වශයෙන් තියෙන මේ 35 චෛතසික 25 බෙදෙන්නේ මෙහෙමයි. ශෝබන සාධාරණ චෛතසිකයන් 19ක් බැගින්ද, විරති චෛතසික 3ක් බැගින්ද, අප්‍රමාණ චෛතසික 2ක් බැගින්ද, ප්‍රඥා චෛතසික 1ක් බැගින්ද මේ 25 බෙදෙනවා. එතකොට ශෝබන සාධාරණ චෛතසික 19යි, විරති චෛතසික 3යි, එතකොට 22ක්නේ, අප්‍රමාණ චෛතසික 2යි, එතකොට 24ක්නේ, ප්‍රඥා චෛතසික 1යි, එතකොට 25යි. එතකොට 19යි 3යි 2යි 1යි 1 3ම මෙන්න මේ සෝබන මේ චෛතසික 25 සකස් වෙනවා කියන එක. ඊළඟට පෙන්නන තියෙන්නේ 767 වෙනි ප්‍රශ්නය. අපි බලමු ඒක 308 ළමෙන පිටුව. දාරු කීරිය හිමිගේ රහත් වීම කෙසේ සිදු වේද? දාරු කීරිය කියලා හාමුදුරුවක් අපේ ශාසනයේ හිටියානේ. ඒ හාමුදුරුවන්ගේ තත්ත්වය. එයා පින්නතුනි මේ අසු මහසාවුවන්ගෙන් එක්කෙනෙක් බවට පත් වුණා. ඒ හාමුදුරන්ගේ රහත් වීම කොහොම වුණාද කියලා තමයි අපි අහන්නේ. අපි බලමු පිළිතුර. 764 වෙනි ප්‍රශ්නයේ පිළිතුර. පෙර කසු කාශ්‍යප බුදුරජුන්ගේ ශාසනයේ පිරිහියත්ම සාමණේරාදීන්ගේ නොපනත් කඳුටු සත් නමක් භික්ෂූන් වහන්සේලා එකට කතාබස් කොටගෙන එක් කඳු පර්වතයක් දැක එයට ඉනිමඟ බැඳ හත් නවම ඊට ගොඩ වී අවසන ඒ ඉනිමඟ පෙරලා දමා ඒ කඳු පාවුව මත මුදුනේ සිටම මහණදම් පුරමින් බවුන් නැදුව ඒ හත්නමම ආරම ගිහිල්ලා කාශ්‍යප බුදුරණවහන්සේ කාලෙදි මේ සිද්ධ වෙම වෙලා තියෙන ඉතින් මේ සාමණේරා තියෙන නොපනත්කම් කියන්නේ සීලය රකින්න නැති නිසා ඒගොල්ලෝ එතනින් කලකිරිලා ඒ හත්නමක් එකතු වෙලා වික්ෂුන් වහන්සේලා වැඩියා කාර්යවත්යක් මුදුරට මහා ගල් පර්වතයක් ඉනිමඟ කාදා ඒ ඉනිමඟින් බැඳලා ගිහිල්ලා ඉනිමඟ පෙරළුවා
පෙරලලා මේ පව්ව මැත්තේ ඉඳගෙන මේ හත් දෙනාම බවුන් දැටුව බ්‍රාවණා කළා. ඉන් මහලු එක්කෙනා වැඩි මහලු නම මුල් දිනේදීම සව් කැලසුන් හැමනසා මහරහත් වූසේක. දෙවැනියා දෙවැනි දින අනාගාමී වූව. එක්කෙනෙක් රහත් උනා එක්කෙනෙක් අනාගාමී. තව පස් දෙනෙක් ඉන්නවනේ. ඉතිරි වූවන් වීර්ය වඩමින් මහණදම් පිළුවත් ඒ අයට දිවි නැසෙන තෙක්ම මගඵල හෝ ධානයක් පවා හෝ උපදවා ගැනීමට අසමත් වූහ. රහත් වූ මුල් නමත් අනාගාමී වූ අයත් තමා වැඩි වූ ගුණ අනුව රහත් නම පිළිනිවන් පාවා දාලසේක. අනාගාමී වූ ඒ ආර්යයන් වහන්සේ පංචසුද්ධාවාසයේ බ්‍රහ්ම රාජයෙක් විය. ඉතිරි වූ පස්නමක් භික්ෂුන් වහන්සේලා මරණයෙන් අනතුරුව කලපින් අනුව දෙව්ලෝතල් වල ප්‍රතිසන්දිය ලබා දෙවිපුත් බවට පත් වූහ. මෙයින් ඉතිරි වූ පස්නම අප ගෞතම බුදුරදුන් කල එක එක් බුක්කුසාති නමින්ද රජ වුණා. උපත ලබා අතර තවකෙක් කුමාර කාශ්‍යප නමින්ද, තව කෙනෙක් දාවිකීරිය නමින්ද, තව කෙනෙක් දබ්බමල්ල පුත්ත නමින්ද, තව කෙනෙක් සබිය පරිත්‍රාජක වශයෙන්ද උපත ලැබුවා. අපේ ගෞතම බුද්ධ ශාසනයේ ආන පත් දෙනාම දිව්‍ය ලෝක තල වල ඉඳලා ඇවිල්ලා මනුසුලක උපත ලැබුවා. එක්කෙනෙක් තමයි කුක්කුසාති රාජ්‍යරුව. අනිත් එක්කෙනා තමයි කුමාර කාශ්‍යප පස්සේ රහත් වුණානේ. අනිත් එක්කෙනා තමයි මේ දාවිකීරිය. අනිත් එක්කෙනා තමයි දබ්බමල්ල පුත්ත කියන රහතන් වහන්සේ. අනිත් එක්කෙනා තමයි සබිය පරිත්‍රාජක. මේ පත් දෙනාම මේ සතුගත වෙලා ඉතින් ඒගොල්ලෝ සාසිත ප්‍රතිගාල බැබූ බබා සඳහන්නේ. මෙසේ උපත ලැබුවන් අතර දාවිකීරිය නමින් හැඳින්වෙන තැනැත්තා නැවුනග මුහුදු ගමනක යෙදෙන අවස්ථාවේ උනාටුවකට හසුව ඒ නැවේ සිටේ උන් මිය ගියත් දාරුචීරිය ලෑල්ලක ආධාරයෙන් පීනා දූපතකට ගොඩ වූයේය. එෙහිදී දෙදිවත් උන්නේ තිබූ බැවින් කැලේ කෝටු එකතු කොට වැලින් ඒවා උතා බැද තමා ඇඳුමක් සකස් කොට දේවාලයකින් ලබාගත් වළං කැබැල්ලක්ගෙන ඒ ගව පුරා ගොස් පින්දපාතය ලබාගත්තේය. ඒ ගම වැසියෝ මේ දී තීරුවලින් සකසා ඇඳුම් කළ මොහු රහතන් වහන්සේ නමකයි සිතා ඉතා ගෞරවයෙන් දන් පිදූහ. තවත් අය පසුව නූලින් කළ රෙදිපිලි චිවුරු කොට පූජා කළත් ඒවා ප්‍රතික්ෂේප කොට මේ දී කෝටු ඇඳුම් තවදුරටත් විලිවසා ගැනීම පිණිසම භාවිතා කළා ඒ දාරුකීරිය. ඉතින් මේ දාරුකීරිය ප්‍රකට වුණා රහත් නාමක් ලෙසින් හැතිරිලා ප්‍රකට වුණා. ඒ දුටු කලින් බ්‍රහ්ම රාජය උපත ලැබුවේ බ්‍රහ්මයා අර පහත් දෙලාගේ එකෙක්නේ. මොහු වෙත පැමිණ ඔබ රහතන් වහන්සේ නමක් රෝඩ බවත් රහත් බව ලද උතුමා ඈත උතුරු දනාවේ සවැත්පුර ගෞතම සම්මා සම්බුදු පදවි ලබා රහතුන් බවට පත් කරවන්නට උපදෙස් ලබා දෙන බවත් ඒ නිසා ඔබ රහත් වීමට ඒ දෙව්රම් බේරට යන ලෙසටත් අවවාද කළේ. එම අවවාදයේ පිළිගත් දාවිකීරිය එදාම පිටත් වී ගමටද සූදානම් නම් වන අවස්ථාවේ එම බ්‍රහ්ම රාජයන් අප තථාගතයන් වහන්සේත් කළ ඒ බ්‍රහ්ම රාජ්‍ය උදව් වල තථාගතයන් වහන්සේත් කළ උදව් උපකාර ලැබලා එක් දිනකින්ම දාවිකීරිය එක් සිය විසිය දුන් මග ගෙවා යදුන 120 දුර මග ගෙවාගෙන සවැත්පුරයට උදේ කාලයේ වන විට පැමිණියා. ඒ අවස්ථාවේ ඒ වන විට බුදු පියාණන් වහන්සේ පින්දපාතය සඳහා වැඩම කොට සිටියේ වීදියේ වැඩම කරමින් සිටිසේක. එමෙහා එනකොට ආර යදුන 120 දුර අනුත්‍රයන් වහන්සේගේ බාකු රාජාගේ උදව්වේ එක දවසින් ඇවිල්ලා උදේ කාලේ එනකොට බුදුහාඳුර පින්දපාතේ වැඩලා පින්නා. ඒ පාර මේ වෙලාවේ පන්සලේ සිටි හිමිවරුන්ගෙන් තතු විමසා දැනගත් දාරුකීරිය වහා බුදුරදුන් හමුව එම වීදියේ වැද්දේදීම බුදුන් වැඳ බණ කියන දෙසට ආයාචනය කළද තෙවරක්ම බුදු හිමියෝ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළසේ. පසු ඔහුගේ බලවත් ඉල්ලීම නිසාම වීදියේ සිටමින්ම ඔහුට ඉතා කෙටියෙන් දහම් දෙසූ සේක. ඒ බණ ඇසූ ඔහු වහාම ඒ ඔස්සේ හිත යොමු කරවා සිව්පිරිනි ව්‍යාපත් මහරහත් බවට පත් වූයේ ගිහි ඇදුමෙන් ය. එයා ගිහි එකේ වෙලා වෙනකොට ඔහු සසර දී කළ අටපිරිකර ආදී පින්කම් නොතිබු නිසාම ඒ භික්ෂු භාවයක් ලබා ගන්නට නොහැකි බව දුදීමි. ඔහුට මහණවන්නට පිහිට වුණු පිණිස රෙදි පිළි සොයාගෙන එන ලෙස කළ අවවාදය පරිදි රෙදි පිළි සොයා යන ගමනේදී පෙර කරන ලද පාපයක විපාක වශයෙන් එක් යක්ෂණියක් විසින් ගව වෙස් කියන මහමගදීම ඇන දමා මොහු මරුමුවට පත් කළේ. ධාර්තිජ මැරුවනේ අර ගොඩ ඇනලා පින්නතුන යක්ෂණයක්. ඒ පාර ගවයක් විදියට වෙස් වලාගෙන යක්ෂණිය ඇවිල්ලා මෙයා මැරුව ඇනලා. පසුව බුදු හිමි ඒ බව බුදුනුවණින් දැක මොහු ආදාහනය කරවා චෛත්‍යයක් දේ නමගේ රහත් ධාතුන් තැන්පත් කොට බැඳවීය. ඉතිරිව සිටි
ඔව්වා සමග මහණ්ඩා පිළු එදා සිටි සතර නමද අර පස් දිනාගෙන් දැන් මෙයා 13නේ ඉතිරි හතර නමද මේ බුද්ධ සසුනේදී පැවිදි බව ලබා රහත් වූහ මේ කතාවට අනුව දාරුචීරිය ඒ කියන්නේ දැන් මේ රහත් වුණා දැන් අපිට ඊළඟ ප්‍රශ්නය 764 ඒ මේ කතාවට අනුව දාරුචීරිය බුදු හිමි සොයා කවර නම් ස්ථානයක සිට මෙසේ බුදු හිමි සිටි ස්ථානයට පොතෙක් ගණන් නක් යොදුන් ගණනින් දුර වූයේද එසේම ඔහු පැමිණි ගම ප්‍රදේශයේ නැ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඉන්න තැනට මේ අවස්ථාවට එනකොට පින්නතුන කොච්චර දුරේ ඉඳලා ආවද කියලා අහන්නේ එතකොට ආපු ප්‍රදේශයක් අහනවා අපි බලමු පිළිතුර 1130 සද්දන් සාගරයේ පොතෙන් තමයි පිළිතුර උටාගෙන තියෙන්නේ පිළිතුර මෙහෙමයි යොදුන් 120ක් දුර ගෙවා බුදු හිමි සොයා සැවැත් පුරයට ඔහු පැමිණි බා එසේ පැමිණියේ සුප්පාරක නම් තොට සහිත දිවයිනින් බවත් දතේකට සුප්පාරක තොටේ ඉඳලා තමයි යොදුන් 120ක් ආවේ අර බ්‍රහ්මරාජයා කියපු කීම අනුව අන්න බුදුහාමුදුරුවෝ රබිදු වෙලා දෙව්ලම් වේදී ඉන්නවා ගිහිල්ලා වහාම රහත් වෙන්න ඔබ රහතන් වහන්සේ දෙකෙනෙක් නෙවෙයි එන්සා රහත් වෙන්න උපදෙස් දෙන ඒ උතුම හම් වෙලා රහත් වෙන්න උත්සාහ ගන්න කියලා එදා අර බ්‍රහ්මරාජයා කිව්වනේ අනාගාමී වෙලා හිටම් අර හත් දිනාගේ එක්කෙනෙක් නේ ඒ උදව් කළේ කල්‍යාණ මිත්‍යාගේ ස්වභාවය එහෙම තමයි බිනතු ඊළඟට 765 වෙනි ප්‍රශ්නය 372 වෙනි පිටුව බාහ්‍ය ජාරුචීරියට රහත් වුණා ඒ විතු උපසම්පදා බුදු හිමි විසින් ඔහුට ප්‍රදානය නොකළ හේතුව කුමක්ද දැන් එයා රහත් වුණානේ ගිහිව නමුත් බේහි භික්ෂු උපසම්පදා දැන් එහෙම බුදුහාමුදුර සමහර වෙලාවට රහත් වුණාම ඒ වෙලම බේහි භික්ෂු උපසම්පදාව දෙනවා පින්නතුනේ නමුත් මේ උත්තමයාට එහෙම දුන්නේ නැහැ ඒ හේතුව මොකද්ද කියලා අහන්න බලව පිළිතුර පින්නතුනේ බාහ්‍ය තෙමේ වනාහි පෙර සසර අවුරුදු 20000ක් මහාටකම් කළේද තමන්ලා තිඋපසේ තමන් විසින් වැළඳිය යුතුය සිතා අන් එකම භික්ෂුවක නමකටවත් තමන්ලා තිවුරක් පාත්‍රයක් කිසි දවසකවත් නොදුන්නේය යටත් පිළිසෙත් ඉඳුල් කඩ පිළිස ලේසු කැබැල්ලකුදු නොදුන්නේය බුලත් විට පවත් නොදුන්නේය මේ නිසා මොහුට පින් බලෙන් පාත්‍රා සිවුරු නොලැබෙන බව දුටු බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂු ප්‍රවිජ්ජාව නොදුන්නේය අන්න ඒකයි මෙයා කලින් සංසාරේ යාංශ පූජාවල් කරලා නැහැ ඒ නිසා තමයි එයාට ඒ භික්ෂු සම්පදා බුදුන් වහන්සේ වෙතින් ලබන්නට බැරි වුණේ පිළිතුර එහෙනම් අපි එහෙම ලබන්න ඕන නම් හැම විද්දිස්සම පරිත්‍යාග සීල ගුණයෙන් නිරන්තරයෙන් ධම්මහන් දෙන්න පුරුදු වෙන්න ඕන ආමස පූජාව කරන්න ඉගෙන ගන්න ඕන පිටත ඊළඟට පින්නතුනේ 766 වෙනි ප්‍රශ්නය කඩපතකෙන් රූප සටහනක් පහළවන්නාක් මෙන් සර්වාංග සම්පූර්ණයෙන් සර්ණාභරණයෙන් චරසි 15 මාසෙන් උපදින්නේ හේවත් ප්‍රතිසන්දිය ලබා ගන්නෝ කවරුද ඒ ලබන උපත කවර නාමයක උපතක් ලෙස සඳහාමේ සඳහන් වන්නේ 103 වෙනි පිටුව පුණ්‍ය උපදේශ දහම් පොතෙන් තමයි පිළිතුරු පොත අපි වාරණු නැවතත් ප්‍රශ්නය කියවලා කැඩපතකින් ඒ කියන්නේ කණ්ණාඩියකින් රූප සටහනක් පහළවන්නාක් මෙන් සර්වාංග සම්පූර්ණේ සර්ණා සර්වාභරණෙන් චරසි 15 මාසෙන් උපදින්නේ හේවත් ප්‍රතිසන්දිය ලබා ගන්නෝ කවරුද ඒ ලබන උපත කවර නාමයක උපතක් ලෙස දහමේ සඳහන් වන්නේ දැන් උපදිනවනේ හිතී ගමන් පහළ වෙලා ඒක තමයි මේ ආන්නේ උපත ලැබෙන්නේ කොහොමද කියලා එසේ උපත ප්‍රතිසන්දිය ලබන්නේ දෙවියෝත් බ්‍රහ්මයෝත්ය දෙවියන්ට බ්‍රහ්මයන්ට මෞපුසයක් නැහැ පින්නතින් ඕපාතික උපතක් තමයි තියෙන්නේ අණ්ඩිත ජලාබුද සංසේතිත ඕපාති කියලා උපත්තම හතරක් තියෙනවනේ ඒකෙන් පින්නතින් මේ ආයෙ ලැබෙන්නේ උපත ඕපාතිකයි එම ඕ උපත ඕපපාතික ලබන ප්‍රතිසන්දියක් හේවත් උපත්ක්‍රමයක මෙසේ ඕපාතික උපත ලබන අතර නිරිසත්වයෝද ප්‍රේතයෝද අසුරයෝද වෙති ඒ හැර කලාතුරකින් මනුෂ්‍ය ආත්මය භාවයලත් අයත් වෙති දැන් බොහොම ඕපාතිකව ලබන උපත කවුද ලබන්නේ දෙවියො බ්‍රහ්ම විශේෂයෙන් ලබන අංග සම්පූර්ණ සර්වාංග සම්පූර්ණ ආභරණයිද ඉතින් දැන් මේ තිරිසනුට එහෙම ආභරණ සැලසීමක් ප්‍රතිවත් නැහැ නේද ඒගොල්ලොත් හැබැයි උපදින්නේ ඕපාතික තිරිසන් සත්ත්වයෝ නිදි සත්ත්වයෝ අසුරයෝ ප්‍රේතයෝ වගේ ඒ අර කලාතුරකින් මනුසාත්මාවයලත් අයත් වෙනවා ඕපාතිකුන් ඒ අය අතර පදුමා දේවිය අඹපාලී ගණිකාව චිත්ත මාණිකාව පොක්කර සාති නම් වූ බමුණාද දහමේ පෙන්වා ඇත මේ හතර දෙනාත් ඒ විදිහට කවුද පදුමා දේවිය ඒ වගේම අඹපාලී ගණිකාව චිත්ත මාණිකාව පොක්කර සාති බ්‍රාහ්මණයා මේගොල්ලෝ පින්නති උපතම ලැබුවේ කොහමද මෞකුසේක නෙමෙයි ඉබේම උපාධිය තමයි උපත ලැබලා තියෙන්නේ ඒ තමන්ගේ වයස සම්පූර්ණ වෙනකොට සොරස් වයස ඒ වගේ තරුණ වයස. පදුම නම් බාටපත් වූ පදුමා දේවියගේ පුත්තු 500ක්ද පසේ බුදුරු වූයේ
ऐसे ओपपाति का लेबु उपतिन बाव धाम पोतुल संधान दें पद्मादेवी जर उत्तु पांची या कितिया ने पासे बुद्ध बावला बुद्ध ये पांची या पद्मादेवी वाके पिन्नत जो ओपपाति को पतला बलती है एक आय धाम पोतुल हम तो धाम मिलाती है इलाके टा हाथी है टा हाथी ने प्रश्न है देवलोग देवियो विदिन्ना वो दिव्य सपे इता महातु सपे आप बाबा मिनिस्टर अपन राज्य संपत्ति इता दिनु सपे आप बाबा बुद्धिमियो කවරෙකු අර්භයා දෙසූ සේද්ද නැවතත් ප්‍රශ්නය බලමු දෙව්ලොව දෙවියෝ විඳින්නා වූ දිව්‍ය සැපය ඊතා මහත් වූ සැපයක් බවත් මිනිස්ලෝ ලබන රාජ්‍ය සම්පත්තියේ ඊතා දිලිදු සැපයක් බවත් බුදු හිමියෝ කවරෙකු අර්භයා දෙසූ සේද්ද 101 වෙනි පිටුව පුණ්‍යෝද පුණ්‍යෝපදේශ පොතෙන් තමයි පිළිතුරු සැපය බලන්න ඒක පිළිතුරු විසාකා මහ උවසියට එසේ බුදු හිමිව අදාළ සේක बुधुहामे का विशाखा उपवास कौमे की देवलो देवियो विनिन्ना दिव्य सपे हिता महत्व सप्याव मिनीसो लग्न राज संपत्ति हिता दिन सप्याव देश काटद विशाखा महाशी उपवास इलाट हत्या हट आठ प्रश्न मिनीसो चक्रवर्ती रजुगे संपत्ति दिव्य संपत्ति भो पहत भूदिमियो විශාකා අමතා දේසු අවස්ථාවේ දේශනා කළ පාලි පාඨිය කවරේද 101 වෙනි පිටුව පුණ්‍යෝපදේශ දහම්පොත තමයි පිළිතුරු පුටාගෙන ඉන්නේ අපි නැවතත් ප්‍රශ්නය කියලා බලමු 1668 වෙනි ප්‍රශ්නය මිනිස්ලෝ චක්‍රවර්ති රජුගේ සම්පත්තියද දිව්‍ය සම්පත්තියට වඩා බොහෝ පහත් බව බුදු හිමියෝ විශාකා උපාසිකාව අමතා දේසු අවස්ථාවේ දේශනා කළ පාලි පාඨිය කවරේද බලෝ ඒ පාලි පාඨයේ කුමද්ද කියලා 101 වෙනි පිටුව පුණ්‍යෝපදේශය දහම්පොතෙන් පිළිතුරු පුටාගෙන තියෙනවා. කපණං විසාකේ මානුෂිකං රාජ්‍යං දිබ්බං සුඛං උපනිදාය. නැවතත් ඒ පාලි පාඨය කපණං විසාකේ මානුෂකං රාජ්‍යං දිබ්බං සුඛං උපනිදාය. යන්වෙන් දිව්‍ය සුඛේ හැටියට මිනිස්සෝ රාජ්‍ය දිනතු එකකයි විසාකා උපාසිකාවට බුදු හිමියෝ වදාළසේක. මෙහි දෙවිසපහ මිනිසපතර මහත් වෙනස දාම් පොත බලා වැඩි විස්තර දත්ත ගත යුතුය. ඒ කියන්නේ 100 වෙනි පිටුවේ ඉඳලා ඉදිරියට බලන්නේ පුණ්‍යෝදය. එතකොට මේකේ තියෙන වෙනස බොහොම හොඳට පැහැදිලිව තමන්ට දින් ප්‍රඥා දිනු කරගන්න දැනගන්න පුළුවන්. ඊළඟට පිටින් 769 වෙනි ප්‍රශ්නය 374 වෙනි පිටුව පූජාව හා දානෙ එකක්ම වන්නේද? මේ අතර ඇති වෙනස්කම් පහදා දෙන්න. ඒකටත් පිළිතුර 101 වෙනි පිටුව පුණ්‍යෝපදේශ දහම්පොතෙන් අරගෙන තියෙන පිළිතුර බලමු ප්‍රශ්නේ නැවත කියලා. පූජාව හා දාණය එකක්ම වන්නේද? මේ අතර ඇති වෙනස්කම් පහදා දෙන්න. පිළිතුර බලමු. පූජාවය දාණය හා කියා පින්කම් දෙකක් ඇත්තේය. තථාගතයන් වහන්සේ විසින් මංගල සූත්‍ර දේශනාවේදී පූජාද පූජනීයාන යනාදී ගායන ගාතාවෙන් පූජාව එක් මංගල්‍යයක් ලෙසත් දානන්ත ධම්මචර්යාදී යනාදී ගාතාවෙන් දානේ වෙනත් මංගල්‍යයක් ලෙසත් වදාරා ඇත්තේ පූජාවය දානේ කියා පින්කම් දෙකක් ඇති බැවින් ඒ දෙකේ ඇත්තේ මද වෙනසක දාන සීල භාවනා වශයෙන් කුසලයේ තුනකට බෙදෙන තැන්වලදී පූජාව දානේ යන මේ දෙකම දානමය කුසලයට අතුලත් නැතත් පිළිතුර බලමු පූජාවය දානය හා කියා පින්කම් දෙකක් ඇත්තේය තථාගතයන් වහන්සේ විසින් මංගල සූත්‍ර දේශනාවේදී පූජාජ පූජනීයානා යනාදී ගාතාවෙන් පූජාව එක් මංගල්‍යයක් ලෙසත් දානංච ධම්මචර්යාති යනාදී දානංච ධම්මචර්යාච යනාදී ගාතාවෙන් දානේ වෙනත් මංගල්‍යයක් ලෙසත් වදාරා ඇත්තේ පූජාවය දානය කියා පින්කම් දෙකක් ඇති බැවින් ඒ දෙකෙහි ඇත්තේ මද වෙනසකේ දාන සීල භාවනා වශයෙන් කුසලයේ තුනට බෙදෙන තැන්වලදී පූජාව දානය යන මේ දෙකම දානමය කුසලයට ඇත්තේ උසස් පුද්ගලයන්ට තමාගේ ගෞරවය හා ප්‍රසාදය දැක්වීම වශයෙන් පුස්පාදී යම් කිසි වස්තුවක් පිරිනැමීම පූජා නම් වේ තමාට උසස් වූ හෝ පහත් වූ සම වූ හෝ කවරෙකුට හෝ දානුග්‍රහයක් වශයෙන් යම් කිසියක් ප්‍රදානය කිරීම දාන නම් වේ. ගුණවත් පුද්ගලයාට අනුග්‍රහ වශයෙන් ගෞරව වශයෙන් ආහාර පාන වස්තු ආදී පිරිනැමීම පූජාවයයිද කිය හැකිය. දානයයිද කිය හැකිය.
තවද දානයේ විශේෂයෙන් අනුග්‍රහ කිරීම ප්‍රදාන කොට ඇතියකි. ප්‍රතිග්‍රාහකයාට උමනා නැති ප්‍රයෝජනක් නැති දෑ දීම උසස් දානයක් නොවේ. උසස් දානයක් වන්නට ප්‍රතිග්‍රාහකයාගේ උමනා සලකා බලා ප්‍රතිග්‍රාහකයාගේ උමනා පිරිමැසෙන දෙයක් දිය යුතුය. අනුග්‍රහ පූර්වක පූජා කරන්නවුන් විසින්ද ප්‍රතිග්‍රාහකයන්ගේ උමනාව සලකා බලා ප්‍රයෝජනවත් දේවල්ම පිදිය යුතුය. ඒක තමයි ඒකට පිළිතුර. ඊළඟට 770 වෙනි ප්‍රශ්නය 374 වෙනි පිටුව බුදුරදුන් විසින් විශාලාවේදී දේශනා කර වදාළා වූ මහානුභාව සම්පන්න රතන සූත්‍රයේ කොතෙක් වූ සක්වල අමනුෂ්‍යෝ පිළිගන්නා ලදහුද දින හතක් මේ සූත්‍රය දේශනා කළා පිළිස්කලානේ කියනවා අපි නැවතත් ප්‍රශ්නය බලමු බුදුරදුන් විසින් විශාලාවේදී දේශනා කරවා වදාළා වූ මහානුභාව සම්පන්න රතන සූත්‍රයේ කොතෙක් වූ සක්වල අමනුෂ්‍යෝ පිළිගන්නා ලදහුද දින හතක් එම සූත්‍ර පිළිස්කලා කියලා තමයි ගාම්පති තියෙන්නේ ඊළඟට පිළිත රතන සූත්‍රයේ එන ගාථාවල ආඥාව කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යෝ පිළිගත්ත. එය දෙසු එක් දිනකට සුවාසු දහසක් බැගින් වූ සත්වයෝ දින හතක් පුරාම නිවන් දුටුව. ඒ රතන සූත්‍රයේ විශාලාවේදී දේශනා කරනකොට ත්‍රිවිධ භයනේ රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය භය දුරු කරන්නේ බුදුරජාණන්සේ වැඩලා ලිච්ඡ විරාජ රාජධාතුන්ගේ ආරාධනයෙන් ගිහිල්ලා පිළිකිය දින හතක් ඒ එක දවසකට පින්නොතිනේ සුවාසු දහසක් සත්වයෝ නිවන් දැක්ක පින්නොත් ඉතින් ඒ දින හතේ මේ විදිහට 84,000 දින හතේම උතුම් වූ ධර්මාභි සමය නැත්තම් ලෝකෝත්තර සම්පතිය ලබාගත් බව තමයි දහම් පොතේ සඳහන්. බොහොම බලගත් පිළිතක් රතන සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ සීමෝකේ හයවතාවක්ම දේශනා කරපු එකම සූත්‍රය තමයි මේ රතන සූත්‍රය. මම හිතනවා අද අපිට මීට වඩා කාලය ගන්න අමාරුයි. ඒ නිසා අපි ඉන්නේ අපි ඊළඟ සැරේට මේ ඉතිරි වැඩසටහන ආරම්භ කරමු. අද 80 වෙනි වැඩසටහන ආරම්භ කළේ විකාශනය කළේ ඉතින් මේ පින්වතුන් බොහෝ ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් මේක අහලා ප්‍රඥාව හිතේ දරාගෙන මේවා දහම් කරුණු තමන්ගේ සිත කය වචන තුන්දොරම ඉක්මවාගෙන විශේෂයෙන්ම මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙලා සම්මිය දෘෂ්ටි පීඨාදායකට සීල සමාධි ප්‍රඥා ගුණ උදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට ඉතායි බම්බිනේක භාවයක පතන බෝධියකින් නිවන් සම්පත් උදා කර ගන්නට මේ ධර්මඥානය මහෝපකාරී වේවා කියලා මම මේ පින්න තුන් ආශිර්වාද කරනවා. ඉතින් මේ වැඩසටහන මට සකස් කරගන්න උදව් වෙන අපේ පූජ්‍යපාද හල්පිට සබමිතාඳුරටත් මේ පින් බලෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පුදාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කොට ඉතායි මම දිනේ භාගයේ ස්වාමිනාථේ පතන් බෝධිගේ අග්‍රමහා මහණින් නෙළුතුරා සන්තිය උදා කරගන්න මේ මහා ධර්ම දාන මේ පින්කමේ ආනිසංස ලැබේවා කියලා ප්‍රාර්ථනා. තෙගුවන් සරණ ඔබ හැමතෙම දෙවියන්ගේ ආරක්ෂාව රැකවන්න ලැබේවා.